හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ජීවත් වෙන විශාලතම ගිරව් කාණ්ඩයක් වන එහෙමත් නැත්නම් ගිරා පවුලේ රජවරුන් ලෙස නම් කළ හැකි මැකෝ ගිරවුන් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් वीडियो एक थम्स अप एक देना अमतक करने पा इवागेम वाला टा मनोहरी प्रश्न तीन वाना पहले कमेंट सेक्शन ने के दान इवागेम वाला टा ताऊ ओना मनोहरी वीडियो तीन वाना ये बात पहले कमेंट सेक्शन ने के दान ने कियला मतक करने का माम में अभी हमु आपे वीडियो एक टे मेको गिरवुन के निजबिम लेस सैलकन प्रदेशवाणी मेक्सिको हा अर्जेंटीना वेणी दकुनु अमेरिकानु प्रदेश प्रधान वशेन मेको गिरवुन वर्ग विस्तक पमन लोके वासे करनु लबनवा एवगेम मिलिटरी मेको स्कालट मेको लेस मेको गिरवुन विशेष किहिपयक्म लंकावे पिहिटा तिबिन देहिवल सप्त उद्याने वेणी स्थानवलदी ओबट देख बलागत हेकि वेनवा අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට වරක් තමයි මේ මැකෝ ගිරවුන් පිටර දාන්නේ. ඒ වගේම වරකදී මේ පිටර වලින් පැටවුන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එකවරකදී පැමිණෙනවා. ඒ වගේම මෙයාලා මාසයක් විතර පිටර රැකීමෙන් පසුව තමයි මේ විදිහට පැටවු බිහි වෙන්නේ. මුල් කාලයේදී මේ පැටවුන්ගේ කිසිම පිහාටුවක් නැති වුණත් ඉපදිලා දින 10ක් විතර ගියද්දි මෙයාලගේ ඇඟේ පිහාටු එනවා සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්න ආසන්න වශයෙන් මාසයක පමණ කාලයක් ගත වෙනවා ඉතින් මේ මැකෝ ගිරවුන් ස්වභාවිකව වාසය කරද්දි රංචු වශයෙන් තමයි ජීවත් වෙන්නේ මෙහිදී එක් රංචුවක කුරුල්ලන් 30ක් පමණ ජීවත් වෙනවා මේ විදිහට ජීවත් වෙන මැකෝ ගිරවකුගේ බර කිලෝග්‍රෑම් 2ක් හෝ කිලෝග්‍රෑම් 1ක් පමණ වන අතර මෙයාලා ස්වභාවික පරිසරයේදී ඇට වර්ග පළතුරු වර්ග තමයි ප්‍රධාන වශයෙන්ම ආහාරයට එකතු කරගන්නේ. ඉතින් ස්වභාවික පරිසරයේදී මැකෝ ගිරවුන් ආහාරයට ගන්න ඒ වගේ දේවල් උනත් අපි දැන් කතා කරලා බලමු අපි ඇති කරන මැකෝ ගිරවුන්ට කෑම ලබා දෙද්දි කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් ලංකාවේදී ඔයාලා මැකෝ ගිරවුන් ඇති කරනවා නම් පෝෂණය නිවැරදිවම ලැබෙන ආකාරයට තමයි මේ ආහාර දෙනවා නම් හොඳ. ඉතින් මෙයාලට ඔයාලට දෙන්න පුළුවන් කෙසෙල්, අඹ, පැෂන් ෆෘට් වගේ පළතුරු දෙන්නත් පුළුවන්. ඒ වගේම මිරිස්, මුං ඇට, කඩල සූර්යකාන්ත ඇට වගේ ධාන්‍ය වර්ගත් මෙයාලට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඇති කරනවා නම් මේ මැකෝ ගිරවුන්ට කඩල උනත් ධාන්‍ය වර්ග විදිහට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අමතක නොකර මෙයාලටත් දැලි පොත්තක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම සිප්පි කටු කුඩු කරලා මෙයාලට ලබා දෙන්නත් පුළුවන්. ඉතින් මේ දැලි පොත්තෙන් සහ සිප්පි කටු කුඩු වලින් මෙයාලට අවශ්‍ය කැල්සියම් ලබා දෙනවා. ඉතින් මේ කැල්සියම් මෙයාලා බිත්තර දාද්දී මෙයාලට අත්‍යවශ්‍ය පෝෂක කොටසක් වෙනවා. මොකද බිත්තර දාද්දී බිත්තර කටු නිර්මාණය වෙන්නේ මේ කැල්සියම් කියන මූලද්‍රව්‍ය මූලික කරගෙන නිසා. ඉතින් මැකෝ ගිරවුන් හදන ඔයාලට කියන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි හදන මැකෝ ගිරවුන් මැරෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මෙයාලට කෑම ගන්න බැරි වෙනවා එයාලගේ අන්තිම කාලෙ වෙද්දී. ඉතින් මේ විදිහට මෙයාලගේ කෑම ගන්න බැරි වෙන්න හේතුව තමයි මෙයාලගේ හොටය
නිරන්තරයෙන්ම වර්ධනය වන නිසා සමහර වෙලාවලදී මෙයාලට කැම ගන්නත් බැරි තරමටම මේ හොටේ වර්ධනය වෙනවා. ඉතින් මේ වර්ධනය වන හොට නිසා මෙයාලගේ කට අරින්න බැරි වෙලා එතකොට මෙයාලට කන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා තමයි ගෙවල් වල හදන මැකෝලා ගොඩක් වෙලාවට මැරෙන්න හේතුව. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේකට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද කියලා. මේකට දෙන්න පුළුවන් විසඳුම තමයි ඔයාලට පුළුවන් මෙයාලගේ කෝඩුව ඇතුළට පොඩි ලී කොට එහෙමත් නැත්නම් ලොකු දැලි පොතු වගේ දැම්මහම මෙයාලා මේ දේවල් හපලා හපලා එයාලගේ හොටය අවශ්‍ය ප්‍රමාණයට ගෙවී යාමට සලස්සනවා. ඉතින් ස්වභාවිකව ඉන්න කුරුල්ලෝ නම් ගස්වල අතු හපලා මෙයාලගේ හොටය මේ විදිහට හදා ගන්නවා. ඉතින් අපි කූඩුවක හදන අයට මේ ගස්වැල් නැති නිසා ඔයාලා පුළුවන් නම් මෙයාලට ලී කොට පොඩි ලී කොට වගේ දේවල් දැම්මහම මෙයාලට පුළුවන් එයාලගේ හොටය ඒ වගේ අතුල්ලලා නියමිත විදිහට එයාලගේ හොටය එයාලට හදා ගන්න. ඉතින් මැකෝ ගිරවුන් ගැන අපි ඉතාමත් සුළු වශයෙන් තමයි මේ වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් ඔයාලට මැකෝ ගිරවුන් ගැන තවත් වැඩි විස්තර දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි තවත් වීඩියෝස් ගොඩක් හදලා ඔයාලට දාලා තියන්නම්. ඔයාලට එතකොට හැමදේම මැකෝ ගිරවුන් ගැන දැනගන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ එකකුත් අපි දාන්නම් මැකෝ ගිරවුන්ගේ ලස්සන ෆොටෝස් එකතු කරලා. ඔයාලා දෙහිවල සත්තු වත්තට ගිහිල්ලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති විවිධ වර්ගයේ මැකෝ ගිරවුන් දෙහිවල සත්තු වත්තේ ඉන්නවා. ඉතින් එයාලව දකිනකොට ඔයාලටත් හිතෙනවා ඇති අනේ අපිටත් මේ වගේ මැකෝ ගිරවුන් ගෙදර හදන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම ඔයාලටත් පුළුවන් මැකෝ ගිරවුන් ගෙදර හදන්න. හැබැයි ඒකට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ලංකාවේදී වෙළඳ පොළොවේදී මැකෝ ගිරවුන්ගේ මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 2ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. ඉතින් ඒ වගේම මෙයාලගේ පැටියෙක්ගේ මිල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් හෝ ඊට වඩා වැඩි මුදලක් වෙනවා. ඉතින් ලංකාවේ ඇතුළේදී මැකෝ ගිරවුන් හදන්න ප්‍රධානතම බාධකය වෙලා තියෙන්නේ මේ පැටව සහ ලොකු සත්තු මිල දී ගන්න යන මුදල ඉතාමත් වැඩි නිසායි. ඉතින් ඔයාලට තාමත් ආසාවක් තියෙනවා නම් ඒ වගේම ඔයාලට වියදම් කරන්න මුදලුත් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මැකෝ ගිරවෙක්ගේ සාඩම්බර අයිතිකාරයෙක් වෙන්න. ඉතින් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක notification එකක් විදිහට ඔයාලට ලබා ගන්නත් පුළුවන්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.